IPL විශ්වවිද්‍යාල තරගාවලියේ තරඟ හිතුවට වඩා උණුසුම් විදියට මේ පාර පැවැත්ුණා. තරගාවලියට සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ ගොඩක් කල තරංකාරී පිටින් එළියෙන් ඉඳන් ඇවිත් සෙල්ලම් කළාට තරගාවලිය වෙනදටත් වඩා උණුසුම්ම පැවැත්ුණ එක කැපී පෙනුණා. තරගාවලිය ක්‍රීඩකයන් ගණනාවක් දක්ෂතා පෙන්වද්දී තවත් පිරිසකට බංකුවට වෙලා ඉන්න වුණා. මේ විදියට හිටපු ක්‍රීඩකයෝ අතරින් ක්‍රීඩකයෝ 11ක් එකතු කරන ක්‍රික් ට්‍රැකර් වෙබ් අඩවිය අපූර්ව කණ්ඩායමක් නම් කරලා තියෙනවා. ඒ බෙස්ට් බෙන්ච් 11 කණ්ඩායම මේ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරණ ස්ථානයක් දිනාගන්න මුම්බයි සංචිතයේ හිටියත් තරගයක් සෙල්ලම් කරන්න අවස්ථාවන ලැබුණු ක්‍රිස් ලින් සමත් වෙලා තියෙනවා. මේ විදිහ IPL තරඟ 41ක් සෙල්ලම් කරලා එතෙන්දී ලකුණු 1280ක් අරගෙන තියෙන ලින් 140ක ප්‍රහාරක වේගයක් එක්කයි මේ ලකුණු ලබාගෙන තියෙන්නේ. කොහොමුණත් මෙහෙම හපංකම් කළ ක්‍රීඩකෙක්ට මුම්බයි කණ්ඩායමේ සෙල්ලම් කරන්න ලැබුණේ නැහැ. IPL තරඟ 139ක් අද්දකින් තියෙන පාතිව් පටේල් IPL ලකුණු 2800කට වඩා ගත්ත ප්‍රතිකරුවෙක්. හැබැයි මේ වතාවේ RCB කණ්ඩායම නියෝජනය කරපු පටේල්ට RCB කණ්ඩායම වෙනුවෙන් එක තරගයක්වත් සෙල්ලම් කරන්න අවස්ථාව හිමි වුණේ නැහැ. RCB ප්‍රතිකරුව වැඩ පෙන්වන්නෙත් නැතුව පටේල් මේ විදිහට බංකුවේ තැබීම තමයි පුදුමයට කරුණ. Kings 11 කණ්ඩායම වෙනුවෙන් වැඩ පෙන්නපු මනන් වොහරා ඒ විදිහටම අවස්ථාවක් නැති වුණු ක්‍රීඩකයෙක්. Bench 11 එකේ අංක 3ට තමයි මේ ක්‍රීඩකයා නම් වෙන්නේ. මේ පාර තරගාවලියේ අවසන් තැනටපත් වුණු රාජස්ථාන් කණ්ඩායම තමයි මොහරා මේ වතාවේ නියෝජනය කළේ. සන්රයිසර්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරාගත්ත විරාත් සිං තවත් අවස්ථාවක් නොලැබුණු තරු ක්‍රීඩකයෙක්. IPL තරගාවලියට කලින් දේශීය T20 පිටියට අවසානයේ සෙල්ලම් කළ T20 තරඟ 10ක දී එක ඉනිමක ලකුණු 57ක සාමාන්‍යයක් එක්ක ලකුණු 343ක් ගත්ත විරාත් සන්රයිසර්ස් වෙනුවෙන් ලබන පාර වැඩ පෙන්වයි කියලා තමයි සන්රයිසර්ස් නවක ප්‍රතිකරුවන් වෙනුවෙන් කතා කළ VVS ලක්ෂ්මන් කියලා තිබුණේ. මුම්බයි සංචිතයේ හිටපු අන්මෝල් ප්‍රීත් සින් තවත් අවස්ථාව හිමි නොවුණු තරුණයෙක්. දේශීය පිටියේ සුපිරි දක්ෂතා පෙන්වපු මේ ක්‍රීඩකයා එම නිසා මුම්බයි සංචිතයට ඇතුළත් වෙනවා. හැබැයි රෝහිත් ශර්මා ආබාධයට ලක් වුණාම මේ තරුණයාට ඉඩක් ලැබෙයි කියලා හිතුණාත් සෞරභ් තිවාරිට තමයි මුම්බයි කණ්ඩායමේ තැන ලැබුණේ. RCB සංචිතයේ හිටපු තවත් අවස්ථාව හිමි නොවුණු දක්ෂයෙක් තමයි පවන් නාගී. නාගී දඟපන්දු යවන්නෙක් වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් IPL දක්ෂතා තියෙන ක්‍රීඩකයෙක්. හැබැයි දඟපන්දු යවන්නන් වැඩි ගණනක් හිටපු RCB සංචිතයේ නාගීට එක තරගයක්වත් සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. සෙල්ලම් නොකලත් පිටියේ වැඩි දකින්න ලැබුණු අන්කුල් රොයි තවත් අවස්ථාව නොලැබුණු දක්ෂයෙක්. 1996 ලංකාව ලෝක කුස්ලානේ දිනා ගනිද්දී චන්දන පන්දු රකින්නෙක් විදිහට කණ්ඩායමෙන් එළියේ ඉඳන් කළ සේවය වගේ දෙයක් කළ රොයි ක්‍රුණාල් පාණ්ඩේ වර්ගයේ ක්‍රීඩකයෙක් නිසා ඔහුට කණ්ඩායමේ සෙල්ලම් කරන්න මේ වතාවේ අවස්ථාව ලැබුණේ නැහැ. කොදෙව් තරුණ ප්‍රහාරකෙක් වගේම මදවේග පන්දු යවන්නෙක් විදිහට මුම්බයි සංචිතයට එකතු වෙන සර්ෆෙන් රදර්ෆර්ඩ් මේ වතාවේ එක තරගයකවත් අවස්ථාව හිමිවන්නේ නැහැ. පොලට්ගේ වර්ගයේ ප්‍රතිකරණයට වඩා දක්ෂ තුන්විරියක් ක්‍රීඩකයෙක් නිසා ඔහුටත් මේ වතාවේ මුම්බයි බංකුවේ තමයි ඉන්න උනේ. නේපාල් ක්‍රීඩක සංදීප් ලමච්චෙන් කියන්නේ මේ වෙද්දි ක්‍රිකට් ලෝකෙම දන්න දක්ෂ දඟපන්දු යවන්නෙක්. හැබැයි මේ පාර දිල්ලි කැපිටල් සංචිතයේ ඉන්න මේ ක්‍රීඩකයාට දිල්ලි කණ්ඩායම එක්ක එකම තරගයක්වත් සෙල්ලම් කරන්න ලැබුණේ නැහැ. 19.5 ලෝක කුස්ලානෙන් ඉන්දියාව සොයාගත් දක්ෂ වේග පන්දු යවන්නෙක් තමයි ඉෂාන් පොරල්. මේ වතාවේ Kings 11 සංචිතයට තෝරාගත් ඉෂාන්ට 2020 IPL තරගාවලියේ එකම තරගයකටවත් සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. සන්රයිසර්ස් සංචිතයේ හිටපු බිලි සන්ලෙක් තවත් අවස්ථාව හිමි නොවුණු දක්ෂයෙක්. T20 තරඟවලට ඕස්ට්‍රේලියා කණ්ඩායමත් යොදාගන්න මේ ක්‍රීඩකයාට කණ්ඩායමට එන්න අවස්ථාව නොලැබෙන්නේ සන්රයිසර්ස් විදේශ ක්‍රීඩකයන් ගොඩක් ප්‍රබල වීම නිසා. මේ තමයි ක්‍රික් ට්‍රැකර් නම් කළ කණ්ඩායම. මේ කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයෝ 4ක් විතරක් ඉන්න නිසා මිචෙල් මක්රලගන් වගේ දක්ෂයන්ට මේ කණ්ඩායමෙත් අවස්ථාව හිමිලා නැහැ. මේ කණ්ඩායමේ අය අතරින් තරගාවලියේ තරඟයක් හරි සෙල්ලම් කළා නම් හොඳයි කියලා හිතෙන ඔබේ තේරීම කමෙන්ට් එකක් දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ video එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් video වකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.